පටන්ගන්න කෙනෙකුට දෙන්න දෙන උත්තරස බය නැතුටි බලා කරන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ඕපන් ෆීල්ඩ් එකේ තමයි කරේ. මේ වටිතාකාරව පටන් ගත්තට පස්සේ මේ ග්‍රෝබෑග් වල තමයි ගියේ මුලින්ම. අපි කලින් අපි කරන්නේ හොඳම මාධ්‍ය තෝරගන්න ඕනේ. ඉතින් ඒකට මම ගොඩක් මම මේ මාධ්‍ය දෙකක කලින් වගා කරා. ඉතින් මට හොඳම මාධ්‍යයක් හම්බුණා රියෝකොකෝ. මේ ඉතින් ඒක ගොඩක්ම සාර්ථකයි. ඉතින් මේකේ pH එක ඊසි කොතර බැලන්ස් කරලා තියෙන්නේ මම අත්දැකීමින් කියන්නේ. ගොඩක්ම සාර්ථකුනේ හේතුව තමයි ගොඩක් මාධ්‍ය බලපෑමනේ වට. අංකයකට බලපෑනේ මාධ්‍ය බල. ඉතින් දැන් ටාගට් එකේ තියෙන්නේ පැලේකින් අඩුම කිලෝ 3ක් වත් ඩ්‍රොප් එකේ වුණාට කපන්න. ඒක ගහගින් බෙල් පෙපර්ස් වලින්. ටාගට් එකේ තියෙන්නේ කිලෝ 3. සාමාන්‍යයෙන් අපි normal කැලපන්සියක් තිබ්බ කිලෝ 1500ක් වත් අඩුම කපන්න. ඒකෝ අපි හිතමු එක මිල රුපියල් 300 තිබ්බ කියලා. පාඩුවක් කියලා නැහැ අපිට. අපි ලක්ෂ 5ක් කැඩගලා ලක්ෂ 5 ලක් විතර අපිට ගන්න chance එක එහෙම තියෙනවා. මිලත් එක තමයි මිල බලන්න නැතුම ඕනනම් කියනවා. සාතු කළ හැදුවොත් එහෙම ගහකින් ගන්න පුළුවන් උත්තරම අස් වෙන තමයි ගන්න බලන්න ඕනේ. දැන් මම කලින් වගා කරු මාධ්‍යයෙන් මේ තනිකර කොහොම බත් ගතිය වැඩි. ඒකට මේ බත් ගතිය වැඩි වුණාම වෙන්නේ ජලයේ රඳා ගැනීම වැඩි වෙන එකකට. ඒයි. ජල වාෂ්ප වැඩි වුණාම ගහට අවශ්‍ය කරන වර්ධනය ගන්න බෑ. දැන් මේක චිප්ස් එකේ එහෙම වෙන්නේ නැහැ. චිප්ස් එක වැඩි වෙන තරමට හොඳයි. මේක ඇත්තටම හොඳම අනුපාතය තියෙන්නේ හොඳම හොඳයි බය නැතුව වගා කරන්න පුළුවන් මාධ්‍යයක් මේ යෝගෝ එක. මේක මම අත්දැකීමින්ම කියන්නේ හොඳම හොඳයි. මේ භෝගය අපි දැන් එකම කුලේ භෝගයක් වගා කරද්දී භෝගයක් මාරුන සමහර තුංගමනක් විතර කරන්න පුළුවන් බය නැතුව එක මීඩියා එක. දැන් මේක හැදලා ඉන්න සැලට් කිව් කම්බයක් හැදලා ආය ඔන්න පේපර්ස් වලට යන්න පුළුවන්. කැල මෙතන දින 410ක්. වෙන පාරක් මම කිලෝ 250ක් කැඩුවා ඉස්සෙල්ලාම. ඉතින් බය නැතුව මේ වගේ දෙයකට යොමු වෙනවා නම් මේ වගේ හොඳ මාධ්‍යයක් තෝරන වැඩේ පටන් ගන්න එක සෑහෙන සාර්ථකත්වයකට යන්න පුළුවන් ඉතින්.